රන දහම් කොටා ක්කොම ැරු නරකරන්න බනහපු අක්කොම වතුරු කියියපුාව කමන්න. අහපු බණ ඕනෑ කමන මතක තියගන්න තමඩු කමන්න මේටිකර විතරක් කරථයේය දෙන්න ඕ ඕගොල්ලු නිවෙයි. ඕගොලු සම්පූර්ණින් සුව පත්වෙයි. ඕගොල් නිවන කරා එකතු වෙයි. එතකොට ඔගොල්ලු නිවන කරා එකතු වෙනවනම් නිවන කරා එකතු වෙන්න කැමැතික් මනුස්සේක්. නිවන්දකින්ට ඕවමනාව තියෙන ශ්‍රාවකේෙක්. හළුවන්න්නම් පින්වත් මේටික කරන්නකු මොනවද. ඔන්න හොන්දටහගන්න එක පාඩමක් වගේ මේක ස්කෝලයේදී උගන්න පුංචි ළමයින්ට කියලද පාඩමක් වගේ ේටික හොඳට හගන ඉන්නකු වෙන්න මොකුත් කරන්නපා මේටික ගැ තරක් හොඳට ය තන් ති මදේ ැටකනවන ඒ ටික ේට මේට කරලා විසිරිච හිත තයි කරලා හොටන්දන්න පින්වත්ම කතාවට පින්වත්නී ඕගොල්ලන්ට නිවැඩ තියන බුද්ධ සාාසනය අවකාශය කියල කැන්නේ සතර සතිපට්ටානය. ඒකමයි ඕගොල්ලන්ට නිවැඩ තියන අවකාශය.ඒතුළ සතර සති පට්ටානය ඇතුළේ නිවැඩතින අවකාසය කියන්නේ ඇයි බුදුරජන්සේ කාල නිරණය කරලායි පෙන්නුවේ. මොකදද මහ සතිපටාන සූත්‍රයේ ද කියන්නේ මොකක්ද මහනිනී මේ සතිපට්ටානය මහනිනි නුඹලා පුරුදුකලොත් නුඹලා ස්තීරව අවරුදු හතක් ඇතුල තරහත්වය කරා යනවා මොකක් පුරුදු කළලොදදසාතරසති පටානේ පුරදු කළොත් එතතුොට ස්තීරව රහත්ත ෙන්ට කොච්ච කල් නවද අවුරදු හතයි ඔන්න කෝස්ස එකක් වගේ උපාදිීට අවුරුදු තුනයි හතරයි විශේෂවේදී උපාදීට අවරුදු හතරයි පහ ක කියව නීද හොදයි අරහත්ටයේ සම්බන්ධ වැඩපිළිවෙලට පාට මාලාවක් කියලිදමකු අවුරුදු හතයි මෙච්චර කල් ඔප්කෝම ජීවිතය කැපකර කෙස් සහිත ලෝකයා නඩත්තු කර නත්තු කරවරු ගේයොපු ජීවිතය ඇතුේ අවුරුදු ගනම් මාස ගණම් දින ගනම් මග බලාගෙන කෙලෙස් ගලනකං පාර බලාගෙන හිටිය අපිට බැරි දවුරදු හතක්වයි කරන්න. සම්පූර්ණ දුක වුර කරදාන්න පුළුවන්. ඕගොලන්ට බෑ කියල හිතෙන වනම් ඒගලට බෑ කියලා හිතෙන්නේම ඕගොලන්ට මේ සසර ගැ තේරුමක් නැතිකමට. ගොල බෑහිතෙනවනං. ඕගල මේ බනචට්ටක් කෙට මේර කරලා සංසාර ගැන හොයන්ට. දැන් ඕගොලට හිතෙනවනම් අපූ මට නං අවුරුදු හතත් බෑ බගේ හිතෙනවනම්. ඕගොල මොකක්ද කරන්න ඕන මේ බණටිකක් එහිෙට හිට කරලා. ඕගොල හොයන්න ඕනුමකක්ද. සස්සර. සසර කියන්නේ මොකක්ද. මම ඉපදුනේ කොහෙෙන්ද. මම ආව කොහෙහින්දලද. එතවට මගේ වගකීම අම්මට තියෙනවාද තාත්තට තියනවාවද දරුවට තියනෙනවද බරිදර තියෙනවාද හාදුරුන්ට තියෙනවද ආණඩුවට යෙනවාද හොයන්ඩ ඒම හොයනෙකොට ඔගොලන්ට තේරේව කොච්චර අවිනිශ්චිත ද කියනවා නම් ඒ අවිනිශ්චිත භාවය ආශ්වාසයයි ප්‍රාශ්වාසය අතර අවිනිශ්චිතයි එතකොට ඔගොලන්ට ඇතුළින් දැවිල්ක් කටගන්නවා හපොයි මේ බඳු සසරකද මම ඉන්නේ කියලා දැනන්න ගයි බඳ නස්සේකුම ධර්ම හුණු යාට තිය අස්ව සිල්ල මිචරයි. හැබැයි යෝගන්ට අදම මේ ණටික කියදී තියෙනව න අනම අවු හතන ෑහන්දර න ුර අවම වැ ගොඩත් තියන හන්ස ලටන ු හන අුදු කරි ැර රගන්න න දරන තු කර ට න මකත්න අපි හෙමද කියලා ඔගල ඇතුලින් ඉනවනන් අදහස ඔග බණ හිට මිට කරන්න යින් කරන්න පොඩ්ඩ හින කරලා ඔගො හැද ග මොද න්න ුවන. ආදගින් හොඳට පැැත් දෙකක් එකතු වෙලා. එක්කෝ පැවෝේ සංසාරයේ ගැක කියපු දේශ නටිකහන්ඩ. ලකාවින්න ඔය ස්වාමිහන්සෙලා සසර ගැන කියනවා. සසර දුක ගැන කියනවා. ඉපදමින් මැරමින් යන ගමනේදී දුක තේරුම් කරනු අහන්ඩ. ආල ඔගොල්ලු සංසාරයේ කියන්නේෙ කුමොකක්ද සංසාරයේ මම කොතනද ඉන්නේ මම ආවේ කොහෙන්ද මම කොහේ අයිද? එයකොට නිශ්චිතකම තියනවද නැතන් අවි ශ්චිතයිද අවි නිශ්චිතරයි නි්චිත හොයන්ඩ එහෙම හොයන්ඩුවන එතුොට ඒක තමයි ඔන්න විකල්පය විකල්පත් කියනවා. දේතොර ඒ හැකි ඒක ඒක ගොල තමයි දන්නේ එතො දැම් බදුරජාණන් වහන්ේ නිශ්චිත කරලා අපට පෙන්න්න නොමකක්ද මහනිනී නුබලාට අවුරුදු හතත්නී සතර සතිපට්ානය වැඩුවත් ස්තිරයි මහනින අරහත්වය හම්බ වෙනවා තුට ඒකට පින බලපානවාද පින බලපානවාද පින බලපාන්නේ ඒද මේලා පිනත්තේ ඕෝනෑටවට හැපිට හඩිපා පින් කරන එක නවත් අන්නත් එපා පින එක හැපෙන්ටිපා මොකද අරහත්තේ කරායන්ට පින කියනෙක දව් වෙන්න පින උදව්වීම කටද සසර්රට පිනවදව් වෙන්නේ සාසර්රට පින කියන්නේ සංස්කාරයක් නේ. පින කියන්නේ සංස්කාරයක්. පින සංස්කාරයක් නම් පින කියන සංස්කාරීෙන් ලැබෙන ප්‍රතිලාබේ මොකද පින්නත්න්නේ? විඤ්ඥානය! ඇයි සංකාරපච්චය විඤ්ඥානන් කියන්නේ. පින කියන සංස්කාරයකින් ඕගොන්නට ලැබෙනම ගදද. විඤ්ඥානයක් තවත් වි්ඥානයක්, විඥානස්කන්දයක් ලැබෙන්නේ. විඤ්ඥානස්කන්දේ කොතන පැවතුනත් දුකද නැද්ද. දුකයි? විඤ්ඥානස්කන්දේ කොත්තැන පිහිටියත් පිනති දුකතියනවා මතකතියාගන්න. ඒනම් විඥ්‍යානස් එහෙනම් ඕගොල්ල පින කියලත් මේ භාරගණ්ඩ ලෑස් කියලා ඉන්නේ දුකමයි කියල මතකතියාගන්ඩ පින්කරණය කරවත්න්න එපා. මේ මාන විතවාද මනුස්සේෙකුට මාගේයේ දි පින උදව් නොකරනවා කියලා එෙම මේ මේ කියන්නේ. නමුත් පිනක අසිරිය කොතනද තියන්නේ. පින කාසිරිය තියෙන්නේ විදර්ශනාව නැති තැනක සතිපට්ටානේ නැතුවනම් පින තියෙන්නේ අන්න බලන්න. ඒහනම් පිනඇතුළෙත් සතිපට්ානනි තිබ්බොත් විතරයි පිනෙත් විශාල ප්‍රතිලාබයක් කරයන්න පුළුවන්. මතක තියයාගැන පින විතරක් තියෙනවා සතර සතිපට්ටාන්නේ නෑ. සතර සතිපට්ානය වෙනම වංවෙච් පිනක් නන් තියෙන්නේ. සතර සතිපට්ටානේ පදනම්භිච නැති පිනක්්‍රන් යෙන්නේ. ඒ පින ඇතුළේ ඕගුල්න්ට ලැබෙන ලොකුම යහපත මොක්ද පිනත්න්නේ. ඕගොල්ලට ලැබෙන විශාලම යහපත තමයි පිවත්නී සසර ඊට වඩා දෙයක් නෙවී ඊට වඩා දෙයක් නෑ ඇයි පුල් පින කියන්නේ සංස්කාරයක් ස්පටිච්ච සමුපණ ඥානයේ දී සංස්කකායයේ නිසා හට ගන්නමකක්ද විඤ්ඥානි සංකාරපච්චය වි්ාන එනිසා හැබැයි ඒ විඥ්ානය සුගතියක පිහිටයි. දිවිය ලෝකෙ යයි පින නිසා ආය මනුසලෝකට හිටිගමන්හි පින නිසා. එන්නමා මයි එහෙම වෙන්නේ. සාතරපායට වැට න හු ස්වභාවේ හිතක් ඕගොලන්න තියෙන්නේ. ඇැයි ආශ්‍රවෝ එහිතේ පිරිලා තියන්නේ පින්නවත්න්නේ. ඕගොලම සංසුන්ව හොඳට බම් බලාගෙන සුදුවන්ඳගෙන මෙතන් හිටියට ඕගලට තියනෙන පින්නත්න්නේ සුදන්ඳදිනක විරයි ඕගලින් ඇතුල බැලොතුන් ආශ්‍රරෝ සහිත හිතක් ෝගලන්න තියෙන්නේ. ඔය හිතේ පිරිලා තියෙන්නේ ආශ්‍රෝ පින්වත්න්නේ. ඔය ආශ්‍රව සහිත සිතකින් පින කරා කියල කියන්නේ සාතර සතිපටන් නැත්තං ඒ පිනත් පිනවත්නී සංස්කාරයක් විදිර පුණ්ඥාබි සංස්කාර කියලන කියන්නේ ඒ සකාරක් නැව විඤඥානය පිහිටන්්ඩ උදව් කරනවා හැබැයිඒ වි්්‍යාය පහිටන්ඩ උදව් කරදී ඕගොල්ලගේ ජීවිතය සංස්කාර කියල කියන්නේ ඕගල විජත හැම පෙලාගප පැස්සන එකක්. ඔයා අතර පිනම රැස්වයි පින රැස් වෙලා ඒකෙම විපාකයක් දෙයි කියල කියන්නත් බෑ ඒනි සාි ඔක්කො මින්්‍ය අාවදානමක. එහෙම නං ඕගන රැකවරණය දැන් කොතන තියන. සාතර සතිිපට්ටානයත් තුළ. පිනක රැකවරණය නැද ැ පිනකත් රැවරණය තියෙනවා තර සතිපට්ටනය ඇසුරු කරපු පිනක් නං ඒ අසිරිමත් අවස්ථාව බුදුරජනදළම අපිටාන පරකය නෑන. අවරුදුහ දෙෙන් ඉස්තිලායි අරහත්වය. ඉස්තිරයි පිවත්න කොච්චරම බලන්න බුදුරජාණන් වහන්සේ අපිට අවරුදුහතක් මේක කරලා බලන්න බැරිද පුළුවන්. හරි අවුරුදු හතෙන් බැරිවෙලා හරි රහත් නොවනොත් අනාගාමීකම. අනාගාමි නවනුත් නෑ අනාගාමි නොීතියෙන්නේ. ප්‍රහත්වට බැරිවුණොත් ස්තීරව ලැබ නොමකන්ද අනාගාමිකම ආමම් අමහනිනි අනාගාමීකමත් නොලැබුනොත් එහෙම සකුරදාගාමීකම එෙමිකක් නෑ. අරහත්තේ හෝ අනනාගමිකම යක කක් ගල හම්බෙන් ොන නැත්තම් බුද්ධ වචනය අයෝගයට ලක් දෙැ සති පටානෙන් උපරිම අවරුදු හතැයි බලන්නනැ අවරුදු හතේදී උපරිම අරහත්තේ නම් අනිවාරෙන් අවරුද්ධෙන්න්දකින් තුනින් සොහන් ඉඩ මෝන. අනිවාරෙන් සෝවාන් වඩ මෝන එකස්තිරයි. ඒනන්දේ මිච්ච කල් බුදුරජාන්සගේ ධර්මී කියය අපි ධර්මශසාලාව ඇැහවට අවුරුදු තිය හතලිය පනා හැට එකත් දිගට බනැහුවටට සෝවාන්වත් තුනේ නැති ඇයි. එඒනම් මේ සෝවාන්ුන් නැති ඕගුල්න්ගේ මවරදකුත් නෙමී එලියනුත් නිර්මල බුද්ධ වචනීම හිලාලනෑ එකක්. සතර සති පට්ඨානය සම්බන්ධ විදර්ශනාව සම්බන්ධ පටිච්ච සමුපන්න හකියාව සම්බන්ධ කතාව කියලත් නෑහෙන. එලියෙන් කියල නෑ ඔගොලට උමනාව තිබිලත් නෑ. හරි දැගලල් නෑ නෑනෑ හාන්දුරන මට ඉක්බට නින්දකින් දෝන කියන අදහසනන් තියෙන්නේ. ඒකට පින්වත්න උපකාරය ලැබෙන්නේ ඒ උපකාරයේ ලැබෙන් නිමුකෙන්ද. ඒකට උපකාරයේ ලැබෙන්නේ උදයත්තගාමිනී ප්‍රඥාව, හඳුනාගැනීම අවබෝධ කිරීම එහෙම නිමි උන්ට හඬ මේ කතාව උදදයත්ත ගාමිනී ප්‍රඥාව අඳුනා ගැනීමෙන් උදයත්ත ගාමිනී ප්‍රඥාව අඳුනාගන්නෙක හොමද අඳුනා ගණ්ඩයිතින අවබෝධ කරන්න ඩිමි එක නොගොල දැ ගණ් යිතියන්නේ උදයත් ාමී ප්‍රඥාව මොකද කියලා ඒ දැනගත්තාම තමයි ඕගොල්ලන්ට ඒක දැනගත්තාම තමයි ඔගොලන්ට සතර සති පටානට එකතුයිට හිතෙන්නේ දේයත්ත කාමනී ප්‍රඥාව උදේවෑය දකිින්ට බැරිවෙලා තින්න ැයි යොගට තමන්ගේ ූපස් කන්දී නාමධර්මවල ඇතිවීම නැතිවීම හැම වෙලාවකම සිද්ධ වෙනකාරය ඔගලට විමසල තේරුග්ඩ බැියයි තේරුගන්න බැරි මොකර නිසාද පටිච්ච සමුපන්න ඥානයේ නැතිකම නිසා. ඔන්න දැන් අපි කාරණත් තුනක්කිව් අමකක්ද යම්වෙලාවක පටිච්ච සමුපන්න ඥානයේ තිබොත් ඒ පටිච්ච සමුපණ ඥානයේ තියන කෙනාට අඳුනාගණඩ පුළුවන්මකක්ද මොකත් අන්තුරගන්න පුළුව. උද්ධයත්ත ගාමිනී ප්‍ර්ඥාව කියනෙ මකක්්ද කියලා. මොකද උදයවෑපේ නැතේ ඔගට පටිච්ච සමුම්පණ ඥානයේ නැති නිසා. අඩිච සම්ප ප් ඥානය තිබ බම උදේවෑ දකින්න පුුවන් උදයක්්ඥානය ඒමත් නැත්තම්ම උදයත්තගාමිනී ප්‍රඥාව කියනක ඇති වනාට පස්සේ. එකන් උදයත්ත ගාමනඥාව සම්පූර්ණ ඉපදිලා නෙමෙයි අඳුනගන ආමිට මෙහෙමකම් බුද්ධවාසනී කියනවා. ඔය උදඇත්ත ගාමනී ප්‍රඥාව ගුලු අඳුනාගනි කාව උදයත් ගාමී ප්‍රඥාව ගොලට සමතිින්ට බැරිවෙච්ච නිසා තමයි පින්නත්නී මේ දුක කියන එක හැදෙන්නේ. මොකද දුක හැදින්නේ මොකක් ඇසරු කරගනද. දුක හැදින්නේ පින්වත්නී ප්‍රියමදුර වසියෙන් ලෝකයේ පිළිගන්න නිසා. ප්‍රියමදරුවසින් ලෝකෙ පිළිගන්න තාකල් එද ලෝකයෝගොල පිගන්න කොහෙද ආතනහයින්. දැන් ආතනහයින් ප්‍රියමන්දුර වශයෙන් පිගන්නන්නේයඇයි ඇතුළිෙළ ස්තියෙනවා මදුරුව වසයෙන් පිගන්න කොට ප්‍රිය දරවසන් පිගත් හැම්මද දෙයක්ම ඇතිවෙලා නැතිවෙල යනවා කිය ඥානය අඳුරගණඩ බැරි වුණු වබෝධ කණන්නම අඳුර ගන්නඩ බැරි වුණුත් පින්නවත්න්නේ ප්‍රිය මඳදුර වසයෙන් ආයතනහයිං ලෝකයේ පිළිගන්නකො කොළලු නවත්තන්නේ ඒතා කාලයෙන් කික්සනාට දුක හටගන්නවා දැන් එතකොට උදයත්තග මිනිා ප්ඥාය සමනාගතෝ කියන සවභාවේටෝගොලට එකතුට බැරියි පටිච්ච සමුපන්න ඥානන හේතු බල දම ගැනෝ කොලට ඥානයේ හේතුබල දහමට පිබඳ ාන නැති නිසා තමයෝගල්ලට උදයත්ත ගමී ප්‍රඥාවන්දුරගඩ බැරි වෙලා තියෙන්නේ උදත් ගමීි ප්‍රඥාවන්දුර ගඩ බැරි වෙච්ච නිසාහගොලඩනම ගදුන මොක දන සම්මාසාතිය න සතිපට්ටානේ නෑ ඒනම් ගොගොලට සතිපට්ටානය විමසගණඩ බැරි වෙලා තියෙන්නේ මොකක් නිසාද. සාතට් ාන ඔගල විමස කන්න ැරි වෙච්ච නිසා බැරිවෙච්චේ බැරි වුණේ ගොල්ලන්ට පින්නත්න්නේ උදයත්තක මිනි ප්‍රචඥ්‍යාවන්දුරගණඩ බැරිවෙච්ච නිසා උදයත්තකා මිී ප්‍රචඥ්‍යවාන්දුර ගඩ බැවුණන ොලට පටච්ච සම්පන්න ඥානය නැතිනිසා හොන්නමයි තුඉද්‍ර පහල්ට කෙන පටිච්ච සමුපන්න ඥානයේ නැති වනාට පස්ේ උදයත්තකා මනී ප්‍ර්ඥාවන්දුර ගණඩ බෑ උදඇත්තකා මිනිී ප්‍රචඥ්‍යාවන්දුර ගණඩ බැරිවුනම් සති පට්ානයට ඔගලට එකක වෙන්න හිතන්නේ සාතිපන්ටානට එකතුුවඩ හිතෙන්න්න නෑනෑමන් පසට දානවාමී වැඩේ කියලා නෑන මන් පස කාලෙ කරනවා කියල හිතෙනවනම් වහමී බණ ටික පැත්තකට කරලම අත කරන්න ඕන. පසබුලුවන් ලබන සතියත්‍ර බණහන්න මේ සතිමකත කරන්න ඕන. ඕ සංසාර කියන්නේ මොක්ද ම කව්ද ම කොහින්දල දව මගේ මිය කවු්දයා මගේමද එයාට නැතවින පාරක්තියෙනවාද ඒ ආවි කොහින්ද එයාට බලපාන්නේ මුුණුවද එඒයට ට බලපෑම් කරන්න පුළුවන්ද බපෑම් කරන්න පුළුවනොචර පුුවන්ද ඒම ැත ම බපෑම් කන්න බරිර යා මොකද ලපාන්නේ ඇයියා ලඩෙවෙන්නේ ම කැමති නෑ මගේ මයා ලඩවෙනට ඇයිනමුත් මකැති ලදේ ඇයි මගේ ලමයා ලඩවී නතපුරගුවන්බේ එිය රුපය නාත්ම වසිහ ඇහනෝ එලී රූප අනාත්ම වසිෙන් ඇයටහිනවා. අනාත්ම වසයෙන් ඇයට එෙනකොට ඕගොල්න්ට වෙනදස වෙනද තරම්ප්‍රියයි මදුරයි කියලා එලි රූපය අල්ලන්ට හිතෙන්නේ ඉතින්න්නේ දෙන්නේ අරතය හැම දාමත් තර්ථය ලෝකයට දුනිකොයිඉද සිති දෙවන් තව ඇල්ලක් එකුතු කර නොමකට උොනායි තහගන්න හොඳට ඔන්න ැන් ෝගොල්න්ට නැතිව මේ පොඩි ලළමකුට කියන වාගේ කියනන්නේ මේ එක අතරෙන් නැත්තම් පින්නත්නී මේ අපේ දේශනත් අයහන් ඩිපා ආහලා තේරුමක් නෑ මේක තේරෙන් නත්තම් ඔගොල්ල එකැන නාහන්ඩපා කියලමි කියන්නේ. මේක තේරෙන් නැත්තම් පින්වත්න ඕගොල්ලු කරන්න්ඩ ඕන ආයත් මුල ඉඳල ධර්මය පටන්ගඩ. මොකක්ද දුක්ක සතතියගෙන බනණහන ක ළමත්තන්න කියලමේ කියන්නේ. එතුට බුදුරජාන් වන්ස කියන්නේ කවද උන්සේ නමක් බුදු කෙනෙ පහල ලෝකට කියන්නේ මුණවාද අන්න එහෙම පටන්ගන්න සම්මාධිට්ටිය කියන්නේ මොකක්ද. පින කියන්නේ මොකක්ද ශ්‍රද්ධාව කියන්නේ මොකදද. ත් දුක කියන්නේ මොකක්ද සැප කියන්නේ මොකක්ද කියලාර මුල ඉඳලා පියවත් දේශනා කරලා තියනවා ඒ හන්ඩිසල්ල හැබැයි මේටික තේරෙනවන එහි මේ කතාව ආයාය හන්ඩ ආයායහඩ අහන්නකොට ඕගොල්ලන්ට පාඩමක් වගේ ඔළුවේ හිටීමේ එක පාඩමක් වගේ ඔළුුව මේ කතාව හොඳට හිටියී එකට ප්‍රිය ඳදරුවසයෙන් වෙන ද පිගත්ත ලක පිින්වත්න. ප්‍රියමදර වස්සිෙන් පිගන, ප්‍රිය මදුර වස්සයෙන් ලෝකයේ අධදැක පුතැන මත්තරන්න පොුව. හරියට වැල්ලෙ අඩි තිබ්බවගේ. වැැල්ලේ අඩි තිබ්බ වගේ. සංඥාව හිටින් නිත්නේ වේදනාව හිටින් නිත්නෑ සංස්කාර හිටින් නිත්නේ විතාර්ක හිටින් නිත්නෑ ප්‍රපංච හිටින් නිත් නෑ. ඇ හිටි නැත්ති. ඊළංඟ සිතුවිලි උපදදිනකොට පෙරස් සිතුවිි ඔක්කම අනිත්‍යයයි කිය බලන කොට අනිත්‍යය වෙච සිතුවිලි වලට ඉතින් ර්තයන්න ඒකමක වැල්ලෙද අඩිය තිබ වගේ ඇයි වැල්ලි අඩි ති බම්ම කකද වෙන්නේ. ඊළගක රැල්ලිම් මැක නව පින්වත්න්නේ. වැලි වැල්ලේ අඩිය තිබ ගමමකද වෙන්නේ අඩිපාර් තියනවා ඊළංඟ රැල්ලේ එකම් විතරයි. ඊළඟ රැල්ලෙම් මැකිලිය නවාඒ හොච්චර ලස්සන හිතක්ද නමුත් අපිට අපේ අඩී නිකම් පින්නවත් ගලය කෙටු අවගේ අපිට දැම්බලා තියෙන්නේ. යුග ගණනාවක් සමහර සිතුවිලි වෙනුවෙන් වැඩ කරනෝ. පරම්පරා ගානක් වැඩ කරනවා සමහර සිතුවිලි වෙනුවේ. පරම්පරා ගාන ඇයි ඔාවේගේ මිනිස්සුත් එක් කත නෑනේ ඒ ගුල්ලුමි අපි අම්මලත් එක්කත් තමනනා පින් ඉදලතින්. ඒ නිසා අපේ අම්මලකිවවා දැක විනිුත් එකක වැඩ යිහු දයිකන් තියාගන්ඩ දෙපාගගේ අම්මලත් එක්කම නැන ඒ අප පම්පරාවත්යක ප්‍රශ්න තිබල තින ඒ ලෙුලගේ පරම්පරාාව ඉඩ කඩංවලට ඒනිසා මේ ඔය මැටයිනට ප්‍රශ්න තිබලලා දැංග මනිික මූුණ බලන්න ඇයි ඔයාට මකුත්තික නෑ අපිතා කරලවත් නෑ සමහරවිට අපි දන්නත් නෑ අඳුරන්නත් නෑ කතා කරලත් නෑ එත රයාට තියනෙ පරම්පරාක ෝන්තරයක් න හරියට ගලේ කෙටුව වගේ. නමුත් අපි අපිට අවබෝධය කර යන් ඕනම් ගලේ කෙටුව වගේ හිතත්යක් ගන්නපා. වැල්ලෙ අඩි තිබ්බාවගේ තියාගන්න හිතක්. අපි මීට කල්නුත්වය එක කතාව කිව්වා. වැල්ලේ අඩිය තිබ්ා මීළඟ රැල්ලෙෙන් මැකෙනනවා. හරීලේසි. ඊ මේ මේ බෙලාව අදකින ලෝකෙ පදම් කරෙන ඔගල්ලන්ට සිතුවිලි ජනනිත වෙනකොට ඊළඟ වෙලාව ලකය අදකිනකට ඒ සිතුල ඔක්කොම නිරුද්වීග වපයනවා ඒ නිසා ඒ සිතුවිලි සම්බන්ධව මනා පමනාපකං ඕගල්ලගේ හිතතුළ උද්ගත වෙන්නේ. මනපමනාපං උද්ගත වෙන්න ඇතුව මේ වෙලාව ලෝකයේ ප්‍රතිාර දක්වන්න පුළුවන් බලන් කොච්ච ලස්නයි. ඊ ලෝකෙ අදැක්කින ඇැනමේ ඒ ලෝකයේ ඒ මත්නටල දාලාද ඇවිල්ල යෙමෙ. කොච්ච ලස්සනයිද. එතර ඒ මටම ඇතුළේ තමයි පිවත්තින් කෙස් නිරුද් වෙලයන්නේ. යුග ගණනාවත් පදනම් කරගෙන යුග ගණනාවකට ඉස්සල තන් ගිත ඇතිවෙච විතාර්කත්තික හැපෙන මිනිහෙකින් වනේද. පැවිදෙක් වුනත්තේ පැවි්දට හරිියන්නෑ ධර්මයල්ලන්න බෑ. පැවිදිච්චෙනෙක් වනත් එයාට ධර්මයල්ල ගන්න පුලුවන්කමක් නෑ පින්නොත්මි. පැවිදු නොත් බෑ. එ මටක තියන ඕන්න දැන් ආයත් කියන ඔතාවොටසක් එකතු කරලා කියන්නේ? ර දැ ොලට පලවනීන්තියෙන් ඕන දමකක්ද පටිච්ච සමුපන්න ඥානේ. හොඳට පටිච්ච සමුපාදය අංග දොලහක් තියනවා ඔය දොලා වෙන වෙනම ඉග ගන්ඩ. ඒවාත අන්තර සම්බන්ධය තිගෙන ගන්ඩ. අවිද්‍යා සංකාර ඥාන නාමරූප සලා යතන පස්සවේදන න්න උපාන ජාති ජාමරණ සෝක පරිදිව දක්ක දෝ නස් කියලා අංග ොළහක් තියනවා. ඔය දොලා වෙනවෙනම ඉගෙන ගන්න. ඒලේ අවිද්‍යාාව නිසාකෝමත සංකකාර හැදෙන්නේ. සංකාර නිසා කොම විඥානය පහිට ඕක දැනග්ඩ දැනගන්්ඩ සසර දුරුවලයි. ඇයි ඕක දන්න ඇතිතාක් කල් විතනයි පින්වති පිනටත් අහුවවෙන්නේ. සංකාර පච්චයා විඤ්ඥානන් කියනික දන්නව නම් පින් පුුණ්්‍ය සංස්කාරයත් නැව විඤඥාන පිහිටන ශේත්‍රයයි හදන්න කියලා දන්නවන. පින කියන්නෙත් අවිද්‍යාවී දෙයක් කියලා දන්නවනෑ අවි්‍යාවච සංකාරණ. පින මත ගිලා බැහැගෙන පින අභිනිවෙස් කරන්න න්නෙත්. අවිද්‍යාවට මයි කියලා දන්න වනම් පිවත්නී ඕගොලෝය අද වැඩ කරන්න ටිකට දෙන්න ලොකු වර්තයක් අද ඕගොල්ලෝඔයත් දුන්න නේද වටිනාකමක් ඕකට යන්නේෑය වටිනාකම පටිච්ච සමුපන ඥානයේ තිබ්බහම එයාන් අඳුර ගන්න හම්බිෙන ොමකක්ද උදයත්ත ගාමිනිී ප්‍රඥාව උදයත්ත ගාමිනී ප්‍රඥාව අඳුනගන්න කොට උදයත්ත ගාමිී ප්‍ර්ඥාව අඳනගන්න අඳුනගණ්ඩ එයා තුළ උපදෝ ගණ්ඩ පුළාන් මොකක්ද. සාතර සති පට්ටානය සතරසති පට්ානය උපදව ගන්න පුළුවන්. සතර සති පට්ටාන උපදවා ගැනීමෙන් මොකක්දවෙන්න ඔෙන් අලුත් කොටස. මොකක්ද තර සති පට්ටානි උපදවා ගැනීමෙන් උදයත්ත ගාමනී ප්‍ර්ඥාව අවබෝධ කරනවා ස්සලකිවේ දැන ගණ්ඩ වෙනවා කියන්නේ? ඇත ගමි ප්‍රඥාව අනු ගන්ඩ පුුවන් කියෙලි කිව අඳුනාගැනීම මේ ආයිළඟට මකක්ද කලි මේ උදය අත්ත ගාමනී ප්‍රඥාව අඳන ගන්ත දැනක උදදයත්ත උදය වැය තමයි පෙන්න්නේ සතරසති පට්ටානිින් බලන්නකෝ මේ සමුදේ දම්මානු පස්සීවා කායශමින් විහරති වය දම්මානු පස්සේවාකායස්ම හන් සමුදයයි වයයි පෙන්න්නේ. සමුද ඒවාය දමානු පසේ වකා යස්නනි සමුදී විච්ච තැනම මහනිනියවෙලා යනවා ලෝකයේ රූපය සමුදේ විච්ච තැනම වයවෙලා යනවා වේදනාව හට ගත්තත් තැනම නැති වෙලා යනවා කියක ඔය ඥානයේ තමයි සතරසති පටනය ඇතුළේ හදන්නේ මේ වෙලාබේ ඇස ඉපදිච්ච තැනම එත්තන්නම ඇස බිඳිල යනවන් නං. ඇසින් අදදකින ලෝකය කිරි රූප තන්නාව හිතේ හිටි නැපින් වනි. තන්හාාව නිදුකට හේතුව තන්නාව නිදුකට හේතුව ූපය තුළ පදිංචිවෙන්න පුුවන් වෙන්න ස්තිර වශයෙන් පවතින රූපයක් තියෙනවාක කියන වැැහහිම තිබ තිරයි රූපය මත පදිංචි වෙන්න පුුවන් වෙන්නේ ඕනද තවක් හැල්ලක් එකතු නොකද ආයත්තන්න අපි කියන ොමකක්ද ආයතුන පහල ඉල කියන්න යන්නේ යම් වෙලාවක උදයත්ත ගාමනී ප්‍රඥාව අවබෝධ කලා කියන තැනට එන්නේ මොකක් නිසාද සතර සති පට්ටාන ය වැඩීම ඇතුළේ එයතුර සතර සතති පටනේ වඩන තැනකටයා පෙළවෙන්නේ මොකක් නිසාද උදයත්ත ගාමනී ප්‍ර්ඥාව අඳුනා ගැනීමෙන් ද අත් ගාමී ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා දැන ගැනීමෙන් එත උදඇත්ත ගාමනී ප්‍රඥාව දැන ගැනීමට උපකාර කළේ මොකක්ද මොකද උපහර කරේ ඕ ඒ පුද්ග ලැටේකට උ උදව් කලේපෙන්ත්නී පටිච්ච සමුපන්න ඥානය දෙදැත ල්ල තු කන හොම ලන්න පටිච්ච සමුපන්න ඥානයේ තිබ්බහම උද ම ප්‍රන ොදක ලොගල දෙනගන්නවානික බනහලා දෙනගන්න පුළුව හැබයි ර පිච සමපන්න ාන හොට නහලාල න්න න දැන ො ලවනීීම කරන්න න අද සද ැ ද හ න්. ඒ ගොල දහාවතියන ඒට හදුුල හරිිය ුදව් කලතියන සදධාව ගනම දේශනා කරන බණ කියන සංගයා වහන්සලා වැඩ ඉන්නවා උහන්සලට ප්‍රසන්සාාවෙන්න්න න ඔොගලගේ සද්ධාව හොඳයි දෑ. සදහ දුරවලන ඔගලු බුදුරජන්ස අත්තාරන්න ලෙස්ටින. ඔගල හොඳ මට්ටම කිඉන්නේ. හැබැ ඔය මට්ටම ඇතුළ ෝගොළ මැරුණ කියලා උපත නැති කරන්න මෑ ඔය මට්ටමට මේ දුක නැති කරන පාට එන්න පින්නවට බදාස ඉවර වනොත්. ආ මේ පිළිසරණ කවදාවත් ඔගට හම්බවෙන්නේ ලෝකන් ලෝක කවදාවත් හම්බි ලෝකෙන් උදව්ව හම්බෙන කෙලෙස්වලට පින්වත්මී ලෝකෙන් කෙස්වට හැර ඔගලට ධර්මීයට උදව් කරන්නේ ලෝකය එදකොට දැම් බලන්න යම්වෙලාවක පටිච්ච සමුපන්න ඥානය තිබ්බාම ඒශ්‍රාවකයාට උදයත්ත ගාමනී ප්‍රඥාව මොකද කෙලා අඳුන ගන්න පුළුව ඇත ගානනි ප්‍රඥාව කියන්නේ මොහද කියල දන්න පුළුව දෙැන ගන්න පුළුවන් ඇයි අර ඔගලන්ටෙ එකකොටර හැම ලාාවකම ඇති වෙලා නැතිවෙල යනවා කියන ඥානීනවා. ඉස්තිර වසයෙන් මම පවතිනවා නිීම ටවනවිදිහයට පවතිනවත් නෙමේ හේතු බල දහමක් ඇතුලේ මගේ පැමැත්ම තීරණනය වෙලා එච්චරයි අවිද්‍යාව දිසා සංස්කාර කරගන සංස්කාරවට අනුව විඥානය පිහිටල අම්මවක කිය ෝනත්නේ මංක කිය ලෝනත්නෑ සකස් වෙච්ච ෝකක කැරකෙනවා මම. ෙස්වලින් රමට කරමෙන් කෙස්වල්ට කෙස්වලින් ර්මයට කමින් විපාකයට විපාකයෙන් කෙස්වල්ට කෙස්වලින් ආයි කර්මයට කර්මීෙන් විපාකයට විපාකින් ආයි කෙලෙස්සල් කියලා කැරකි කැරකි බම ඉන්නේ ඒ ඒ කැරකිෙනකොට ඇතිවෙන නැතිවෙන කරකිෙන කැරකිල්ල හොන්දටම තේරෙන්නේ පටිච සම්පාධානය ඇතුළ ඒ කරකෙන කැකිල් අඳුනාගන්නක තමයි උදයත්තගමනී ප්‍රඥාව කැනමොක්දදි ක අුර ප්‍රඥාවෙන් තමයිකන් අදනගන්න තියන්නේ. ප ද අත් ගමි ප්‍ර්ඥාව කියන ොකදක ගොල අඳුන ගන්නවා කිය වබෝධ කරගත්ත කියලා නෙම. උදේයත්ත ගමනී ප්‍රඥාව මත ස්ථාවරුනා කියන නෙම උදයත් ගමි ප්‍රශඥාව කිය මොක්දක ෝගලට ට හිනකොට ඇතිව නැව ලක තේරම්ගන්නකොට ඒ දී පින්නටි උදයත්ත ගමි ප්‍රඥාව මොදක අආඳන ගන්නකොට. ඒ අඳුනා ගැනීම ඇතු ලේ පින්න්නි ඕගොල්ලන් එකතුන්න සතර සති පට්නාානට. හිත වඩ තැනක ඔෝගල එක වෙනවා මයි. එ වඩනකොට පින්නත්නේ වැඩී මඇතුලේ ස්ථාවර වෙන්නම කක්ද. උදය අත්ත ගමී ප්‍ර්ඥාවම ස්ථාවර වෙනවා එතකොට වඩන්්ඩෝන ඇස්ැරක නිදදිත් උදයත්ත ගාමී ප්‍රඥාවෙන් පේන්නේ උදයයක්ත්ත ගමී ප්‍රඥාවෙන් පේන මට්ම තමයි ඔය යංකිංචි සමුදේ දමන් සබන් නිරෝධ දම එචරයි තවරුවෙන්නේ සියල්ලම හට ගනී සියල්ලම නිරුද්ධ වියයි හරි හටගන නිරුද්ධවෙන්නනති මොකුත් ලක නැදනෑ නමකුත්නෑ. මේ ලෝක ධාතුවේ තියන සියල්ලම හටගන හටන හටක නිරුද්වෙලයන. චන ඇතේරෙන්නේ. හාටග නිරදව වන ොවද පන ෝක ෙද්‍ර යා තිී. මොකුත් ලෝකයේ සවි්ඥානි කවිඤ්ඥානික ෝකේ මොකුත් ගෙදරගීම් පදිංචි වෙල පරිස්සං කර නඩත්තු කරගන රැකගෙනන්න මොකුත් නෑ කියලා වැටහන්න ගන්න. ඒ වැටහෙනකොට පින්නත්න පියරූපන් සාතරූප පන්වස ප්‍රිය මුඳුරබාාවෙන් පිගන්න ගතය හිතට එන්න ප්‍රිය මඳදුර බාසය පිගන්න ගතය තිනතා කල්ිට හිත තන්නාව හිටින්නේ දැ තන්නාව හිටින්නේ. තන්නාව තමයි දුක් නිරෝ දුක්ක සමුදය දුකහටගන්නඩ හේතු මොකද පෙන්න්නන්නේ තන්නා දැන් තන්නාව නිුද්ධ වෙනකොටේ දුක් නිරෝධ නද තව ගොටසක් එකතු වෙනවා ආයෙත් බලන්න ඔන්න එකටක හොත්ත ඉග ගන්ධ ඔන්න දැන්ගේ පුද්ගලයා තුළ මූලික වශයෙන් සද්ධහවීම තියෙනවා ගොල්ලන්ට ඒ නිසායා හොඳට පටිච්චමමුපන්නව පරිිච්ච සම්පන්න කවුශල්ලය හදාග්ඩ ඕඩ පටිච්ච සම්පන්න කවුශල්ලේ තමයි යොගොලන්ට අශ්‍ය වෙන්නේ පඩිච්ච සමපන්න කවුශල්ලිය තිබුණාට පස්සේ පඩිච්ච සමුපන්න කවුශල්ලෙන් එයා තුළ උද්ගත වෙනවා තත්ත්වයක් මොකක්ද උද අත්ත ගාමිනී ප්ඥා කියන ස්වභාවයක් ඒක නඋදයත් ගම ්‍රචා මොකතිකිල ගුල ම වටහා ගන්නක විතනයි කරන්නේ තවම අවබෝධයක් මොකක්වත් නෑ මිහිමිකක් නී කියල උු දන්නවද උදයත්ත ගාමි එකන ඔගොල්ට අවබෝධ කර ඔගන දැනුමක් තියෙනවා මේ ලොකේ ඇතිවලෙන ඇතිවවෙේ අනමකිලෙ කර පික්චම්පන ානිතමයි කරලා තියන්නේ ඔගලන් දැනමක් බොඩ නඟගල ඇතුළි නමතේ දැනුම කියන අවබෝධයෙම නෙමේ අවබෝධය පිනිස ඕගල එක ස්ථාවර විච ානයක් බවට ඔොල එක හදාග එක තම හොඳ දැක්ම ඒ හඇවයි බනාහගනන්නකොට විතරයි තියෙන ෙදර ගියම නෑ ඒනිසා ගෙදර ගයාම නැතිනිස් අවගොල්ලෝ ගෙදර ගාමත් තියනෙ එකක්රග්ඩෝන මකද සතර සති පට්ානි වඩ න නතුට හැම ලාක මරුදත් ගමි ප්‍රඥාාව බලන්නපුවා දනු තිටකම ලන්න පුල න්තලේද. ට හාම පුලුවන් හාඳදුරුව කියද ඇත්ත තමයි මේ වටින් නැති ලෝකයකට අර්තයේදීල තියෙන්න්නේ කියලා බනාආග නීදී පින්ව අත්නයෝග හොතට තේරෙනවා. න උද්නහිවර ලා යිත් තෙලියට ියාට පසේ ඉබින්ද පුළුවන් මුණුපුරාවගොලන්ගේ හැදියටනවා ඉබලා තුරුල් කරගන ලෙවකණ්ඩ පුළුවන් විදිී තමන්ගේ අභ්‍යන්තර හිතේ ඒනේ මම එක අප්‍රසන්න්නදකමක දෙදනීමී කියයන ඉබලා තුරුල් කරගන සිපවැලදගන තමන්ගේ ඒකන තමන්ගේ මනපුරාව තමන් එක්කම පවත්ව ගන එයා කෙරේ පවතින මහා පුද්දුම බව නිතතියකට උදව කරනවා බරපතල ගිලා බැහමට යනු ේයි බලබලා ලර්ගින් ඕක තමයි දැකරන්න හනම් අපි කරපු වැඩේ සාර්ථකවෙලා නෑනැපි නොත්න මේ සාර්ක වෙනක මේ කියන්නේ. එතකොට දැන් ඕගොල්ලන්ටර උද අත්ත ගාමනී ප්‍ර්ඥාව මොකදදි කියලා අඳනගන්නකොට ඒ අඳනා ගැනීම ඇතුලේ ඕගල්න්ට වෙන ද මොකක්ද ඒ අඳුනාගෙනේ ඇතුල ඔගුල්න්ට වෙන්නන්නේ වෙනමොක්වත් නමී උදය අත්තගමී ප්‍රඥාව කියන ොකතිකල අඳු ගන්නකට ඔගොල්ල එක ස්තාව කරග්ඩ ඕන එක හරිම රසයි එක ස්ථාවර කරගඩ ඕන එක ඇතුේ දුකනෑ කෙ ස්තාවරඩ ොල් තතර ප්ාන ගන්නේ නවා. සතර සති පටනි වඩන්න වඩන්න වඩන්නේ හිත පුුණු කරන්න පුුණු කරන්න සමාධීෙන් තල්ලුව ගණඩ ග්ඩ ගණඩ ග්ඩ මොකද වෙන්නේ. උද අත්ත ගාමී ප්‍රඥාව අවබෝධ වෙනවා. තහවුරු වෙනවා කෙලෙස් සහිත පිරිසක් මැදදිවත් ඒ මට්ටම බිඳින් නඇති මට්මක් තහවරු වෙනවා. ඒ අහවුරු වනාම ඒ තහවුරුුණ හිතේ ස්වභාවට අපි කියනවා අන්නා අබිරතිය කියලා. ඔන්න දැන් අලුත් කොටසකක තුුණා අන්න අබිරතිය. ඔන්න ඔය තහවුරු කරගන්න මට්ටමට කියනවා සබ්බ ලෝකයේ අන්න බිරත සංඥ කොටස නවිේ සියල ලෝක ගන ිරතතියත්තිේ. සබ්බර ඔගොලොෝ පිරිතක්විදිට හැමදාම කිව පිරිතක් විර විත රඩි කිව්ේ ආහෙනනගේ එකක උදවග්ඩෝනක් එක ලස්සන පාරක්තියනවා පිරිත්න දැන් ඉපදය මේ කොට සසග අනිර තින දෑ මටනම් මගේ කය ගැන හාදරුවනය අනබිරතියක් තියෙන්නේ එහෙම නෙමේ මොකක් උපදින්නේ සබ් ලෝකය අනබිරත්ත සං සල්ල පිළිබඳ අනිරතතියක් උපදින. සියල් පිළිබඳ අන්නබිරි රතියක් උපදිනවා වටිනවා වටිනවා මේ බලන්ඩකෝ කිය කිව්ත් වටිනා ිතර වැට හිට නැති දවසක් කියෙන වන්න සබ් ලෝකය අනබිරත සඥාව දරවා තමන්ගේ මනුපුරාගෙනනල මේ බලන්න ආමේ මගේ දරුවා බලන්පුතේ ආත්තමට වදින්ඩ කියනකොට සුවපත්තේවා කියල පැත්තකවෙන්න පුළුව අරවෙන්න දගේ සිප වැලඳ ගන්න හිතෙන්න්නේ ඇයි වටිනාක යන්නේෑ හිතේ සබ් ලෝකය අනිරත සඥාව තියන්නේ සබ් ලෝකය අනභිරත සඥාව විුද්ධ වචනයමකද බව නිැතතිය භවනිතියයන් පින් අටනි භාවය ෙරෙහි පවතිනතුෘෂනාව දැන් ඒක නෑ ඒ එකට ෙන අනබිරතිය කියල්. ඒනන් සබ ලෝක අනබිරත සඥාව උපදවාගත්තය මොගක් ඇසරු කරගනද උදයත් ගාමී ප්‍රඥාව තහුරු කරලා අවබෝධ කිරීම. උදය අත් ාමී ප්‍ර්ඥාව තමන්ගේ හිත තුළ තහුරු කරලා ඒ ප්‍රඥාව ස්ථාවර වුණනිකුමක් ඇසුරගනද සාතර සති පට්ානය ඇසුර කරගන සාතර සති පට්ානය ඇසුර කරන තැනකට ඔබ තුළ පෙළඹවීම ඇතිවුණනිකුමක් නිසාද. දෙේඇ ාම ප්‍රඥා ක කිය ොකක්ද ලකු ඳරගත්තක නිසා අඳුරගත්තය කුමක් නිසාද පටි්ච සමුපන්න කවුල්ලය නි. පටිච සම්පන්න කවශල්ලය ඇතුල ඒක ඒ ගැන හොර දැගන්න කොට කියවන කොට බනාහනකොට ඔරමයි සතුපත් ආර් ශ්‍රාවකය කියන්නේ. ආහන්ටහන්නට දැකට දැකගඩෝගල රුදයත් ගාමී ප්‍ර්ඥාවමය කියලා යම් වැැටහීමක් ඇතිවුන ඒ ඇතුලේ ඕගල්න්න මේ මටම තහවරු කරගන්න පුළුවන් හොඳයි මේ තහුරු කරගන්න කොද මේකම මේ බණහනකොට පන්සලේද හාමුදුරත්ය කතාබා කරද මේක තේරුණට එලියට ගියට පසෙම මේ ආයතනාහි අදකින ලෝකයේ පිළිබඳ ප්‍රියභාවී මදුර බාවන් අලන්න පුළුවන් ඒක ඇතුලි මහත් දුකක් තියවා කියල අඳුනාගත්ත මනස්සේඒක ඒක සම්පූර්ෙන් ස්ථාව කර ගැින් පිණි සතර සති පටන්නේ වඩනවා වඩනකට උදත් ගමි ප්‍රශඥාව තහරු වා හැම වෙලාග. ඇත් ගමනිි ප්‍රඥාවකතමයි ලක පේෙන්. එහෙම ලෝකේ පේෙන්න්ඩ පේෙන්ඩ පින්නවත්න්නේී ඒ ශ්‍රාවකයා එකතුවෙන්නේ සබබ ලෝකයේ අන්න අබි රත්ත සඥා කියනකට සබ් ලෝකය අනපිටත සංඥාවටකතු නට පසේ අනිව පිණස කළ යුතු කිසික් නෑ නිව පිස කළේතු මක් ත්නඒ කරලා දැන් ඉවරයි පින්නත්න. එයා එකතු වී සිටින්නේ ආකෝප්ිය චිත්ත විමුක්තියට අමාන නිවනටයිඒකතු වෙලාඉන්නන්නේ ඔචරයි නිවන සම්බන්ධ කතාව.